शुभ दवसक वेवा प्रिय आसानिनी मी पासनेविल दिनपता ओब वेत गिनेन आस्कमे वचनेयाई अद जनवरी मासे पलवेनिदा 2023 वर्षे येशुस क्रिस्तुस वहांसेगे उतुम नामेन मम ओबट पलमु आसरी गिनेनो प्रियादर दारविनी अद जीवने कैम शुद्ध योहान पलवेनी परिच्छेदे पलवेनी सह देवनी वगंतेन अपि मेनेहि करन जानो मम इतामत्म संतोष वेनवा अद वगे अलुत अवुरुद्दक पलवेनी दवसे ओबहा समग මේ වචනේ බෙදා ගන්නට දෙවියන් වහන්සේ දෙන කරුණාව නිසා. ඉතින් අද ජීවනයේ කෑම සුද්ධ යොහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය බයිබලයේ කියනවා පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ ව සිටිසේක උන්වහන්සේ පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක කියලා. එතකොට අපි අවුරුද්දක පටන් ගැන්මේදී මට ශ්‍රද්ධාත්මයන් වහන්සේ කිව්වේ අපි වචනයෙන් පටන් ගමු කියලා. මොකද වචනයෙන් තමයි හැමදේම පටන් ගන්න. බලන්න ඒක විතරක් නෙමෙයි සිංහල වචනේම කියනවා පටන් ගැන්මේදී කියලා. පටන් ගැන්මක්. මේක අවුරුද්දක පටන් ගැන්මක්. මේක ඔබගේ අලුත් කාලයක පටන් ගැන්මක්. අලුත් ඍතුවක පටන් ගැන්මක්. ඕනෑම පටන් ගැන්මකට හොඳම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් කවුද මේ වාක්‍යයනෝ කියලා කියන්නේ? කවුද මේක ලිව්වේ? මේක ලිව්වේ යොහාන් ගෝලයා. යොහාන් ගෝලයා ලිව්වේ යොහාන් ගෝලයා සුද්ධ අඩුම ගණනේ අවුරුදු 3 මාරක් ජේසුස් වහන්සේ හා සමග සිට ඔහුත් එක්ක කකා බිබි ඔහුව සමග ඉඳිමින් ඔහුගේ ඉගැන්වීම් වලට අහුම්කම් දීලා ඒ ඔක්කොම දැන් ආට ඕන මිනිස්යන්ට පෙන්눔 කරන්න කවුද මේ ජේසුස් වහන්සේ කියලා ඔහුගේ සුභාරංචිය. ඒ සුභාරංචිය කියද්දී ඔහු ඉස්සෙල්ලාම පටන් ගන්නෙ මොකෙන්ද? පටන් ගැන්මේ. ඒ වගේම පටන් ගන්නෙ කොහෙන්ද? වාක්‍යano. වාක්‍යano කියලා කියන්නේ කෙනෙක්. එතකොට අපි දන්නවා දේව වචනය කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියපු දේ. දෙවියන් වහන්සේ කියපු දේ දැන් ලියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ ලියපු දේත් වචනයයි. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමත් වචනය. නැත්තම් වාක්‍යano. ඒ නිසා තමයි බයිබලයේ කියන්නේ වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. කොහෙද? උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ හිටපු බටන් ගැන්මේදී මේ වාක්‍යano කියන දැනන් වහන්සේ නැත්තම් පුත්‍රයන් වහන්සේ නැත්තම් ජේසුස් වහන්සේ නැත්තම් මැවුම්කාරයා උන්වහන්සේ තාත්තා එක්ක හිටියේ පියාණන් වහන්සේ සමග හිටියේ උන්වහන්සේ තමයි ශුද්ධ ත්‍රිත්වයේ දෙවන ස්ථානයේ හිටියේ. ඉතින් බයිබලයේ කියුවා ඊට පස්සේ උන්වහන්සේගේ ආත්මය මේ පෘථිවිය මත තිබුණා කියලා. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, පියාණන් වහන්සේ තුන් දෙනාම ශුද්ධ ත්‍රිත්වයක් හැටියට පටන් ගන්නේ හිටියා. නමුත් දැන් වාක්‍යano තමයි ආවිල්ලා මාංශගත වුනේ මේ පෘථිවියේ. ඉතින් දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ප්‍රාර්ථනා කරනවා. කරුණාකර මේ දේව වචනය හොඳට මෙනෙහි කරන්න හැම උදෑසනකම ඔබට සුභ සුභෙන් සුභ 2023ක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආමේන්.